අයිබෝවන් මගේ YouTube channel එකට ආවදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා මේ ලැබුවව නවවසර ඔගොල්ලෝ සතුටින් සමාදානෙන් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සමරන්න ඇති කියලා සහ සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුබ නවවසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මාව බලන් ඉන්න හැමෝටම මගෙත් එක්ක ඉන්න හැමෝටම. ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. දැන් අවුරුදු කාලෙනේ තෙල් කෑම කනවා, පැණි රස කනවා, අවුවේ ඉන්නවා, ඔයින්ද පිම්පල්ස් එන්න බලනවා සහ මූණේ ඔන්න අඳුරු පැල්ලම් එන්න ගන්නවා, මූණ කළු වෙන්න බලනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ඕගොල්ලන්ට ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆේස් මාස්ක් එකක් කරගන්න විදිහ තමයි අද මම කියලා දෙන්න හදන්නේ. මේකට අමුද්‍රව්‍ය දෙකයි යන්නේ, කිසිම වියදමක් යන්නේ නැති තරම්. ඒ නිසා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ, ඔය අද නම් මුලින්ම මගේ වීඩියෝ එකක් බලන්නේ, තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් ඔයා හැමදාමත් ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක press කරන්න, එහා පැත්තෙන් තියෙන bell icon එකත් press කරන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් ලොකු අපරාධයක්. ඔයගොල්ලන්ට ගොඩක් හොඳ videos miss වෙනවා subscribe වෙලා හිටියේ නැත්තම්. ඔයගොල්ලන්ට skin care routine එකේ මුණ cleanse කරලා ස්ක්‍රබ් කරලා ඊට පස්සේ ටෝන එකක් දාලා ඔයගොල්ලන්ට මාස්ක් එක මේ මං ඉස්සරහට කියලා දෙන්න හදන මාස්ක් එක දාන්න පුළුවන්. ඊට පස්සේ පුරුදු විදිහටම මාස්ක් එක හොදලා අයින් කරලා ඉතුරු ස්කින් කෙයාර් රූටින් එකේ පිළිවෙලට ඒ ටික සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ස්කින් කෙයාර් රූටින් එකක් කොහොමද හදාගන්න කියලාත් මං කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවානේ. ඉතින් ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි ඉක්මනට බලමු කොහොමද මේ ෆේස් මාස්ක් එක හදාගන්නේ කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍ය දෙකයි, කෝමාරිකා සහ කහකුඩු තමයි පාවිච්චි කරන්නේ. ඔගොල්ලන්ට කැමති නම් කඩෙන් ගන්න ඇලෝ ජෙල් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඉතින් කෝමාරිකා අපි ගන්නකොට ගහෙන්ම ගන්නවා නම් කෝමාරිකා වඩාත් හොඳයි. ඉතින් කෝමාරිකා කෑල්ලක් ගහෙන් කපලා අරගෙන ඒ කපපු පැත්ත පහළට හිටින විදිහට මොකක් හරි භාජනයකට දාලා විනාඩි 5ක් 10ක් විතර තියන්න. එතකොට කහපාටට යුෂ වගේක් අයින් වෙනවා. අන්න ඒක තමයි අපේ හැම ගෑවුනාම කසන්න බලන්නේ, ඇලර්ජික් වෙන්න බලන්නේ ලොකුම, ඒ කියන්නේ ඒ තියෙන විසක්. ඉතින් ඒක අයින් වෙලා යනවා අපි විනාඩි 5ක් 10ක් විතර කෝමාරිකා කෑල්ල මොන හරි භාජනයකට ඒ කපපු පැත්ත පහලට හිටින්න දාලා තිබ්බම. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක දෙපැත්තේ තියෙන කටු ටික අයින් කරලා ඊට පස්සේ ඒ කෝමාරිකා කෑල්ල මැදින් දෙකට පළලා හැන්දකින් වගේ සූරලා ඒ මදය භාජනයකට දාගන්න. මේ භාජන හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ, සහවාගේ අත් හොඳට හොදලා පිරිසිදුව තියාගන්න. නැත්නම් අනවශ්‍ය විස බීජ මූණ ගෑවිලා තවත් ප්‍රශ්න ඇති වෙන්න බලන. ඒ නිසා පිරිසිදුකමට මූලික තැන දෙන්න. ඉතින් ඊට පස්සේ එහෙම සූරලා මේ සැහැන්දක් විතර ඇලෝවෙරා ජෙල් එක ආවට පස්සේ කහකුඩු, අපි එදිනෙදා උයන්න ගන්න කහකුඩු එක මම මේ කියන්නේ පින්ච් එකක්. ඒ කියන්නේ මේ ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණය වගේ එකතු කරගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ මාස්ක් එකට දාලා මේක හොඳට මික්ස් කරන්න. මික්ස් කරලා ඊට පස්සේ මූණේ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන වාසිය තමයි මේ කොමාරිකා වලට පුළුවන් ඔයගොල්ලෝගේ හැම තියෙන මොනවා හරි ගැටලුකාරී තත්වයන් සුවපත් කරන්න, ඒ කියන්නේ හැමතෙම හොඳ සහනයක් ලබා දෙන්න පුළුවන් සූදින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ටර්මරික් කියලා කියන්නේ, කියන්නේ අපි කියන්නේ මොනවාද කහකුඩු කියලා කියන්නේත් ඒ වගේම ගොඩක් ಗುಣදායක දෙයක්. හැමේ තියෙන මොනවා හරි විස බීජ නැසීමේ හැකියාව තියෙනවා, හැමත හොඳ පාටක් ගෙනත් දෙන්න පුළුවන් සහ ඊට පස්සේ හැමේ තියෙන ලප කැලල් නැති කරන්න හැකියාව තියෙනවා මේ කහකුඩු වලට. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක එකතු කරාම උගලොන්ට ගොඩාක් වාසි ලබා ගන්න පුළුවන්. කුරුලෑ නැති කරන්න පුළුවන්, කුරුලෑ තියෙනවා නම් සුවපත් කරන්න පුළුවන්, ලප කැලල් තියෙනවා නම් අඳුරු ලප තියෙනවා නම් අන්න ඒව නැති කරන්නත් මේ මාස්ක් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට සතියට දෙසරයක් විතර මේ මාස්ක් එක මූණට ගන්න පුළුවන් පහසු වෙලාවක. ඕනෙම හමක් තියෙන කෙනෙක්ට ගන්න පුළුවන්, කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මේක ආලේප කරන්න පුළුවන්, ආලේප කරලා විනාඩි 15ක් විතර මූණේ තියෙන්න දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදලා අයින් කරන්න පුළුවන්. මූණට ගන්න හැමදේම බෙල්ලට ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඇස් වටේ ප්‍රදේශයේත් නොගෑවෙන විදිහට මේක ආලේප කරගන්නත් වග බලා ගන්න. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ඔයගොල්ලන්ට ඇලර්ජික්ද කියලා බලලා ඉන්න මොන දේ ගන්නත් කලින් මෙතන කන පිටිපස්සේ වගේ ගාලා මේක හදලා ගාලා බලන්න. කලින් පාවිච්චි කරලා නැත්නම් ඒකල පැය 24ක් විතර ඉඳලා බලන්න රතු වෙනවද, කසනවද, දැවිල්ල එනවද වගේ වෙනවද කියලා.
සහ මොනහරි හැමේ තියෙන ප්‍රශ්නයකට වෛද්‍ය උපදෙස් ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් වෛද්‍යවරයාගේ උපදෙස් ඇතුව තමයි මේක කරන්නත් ඕනේ. ඉතින් ওই ටික තමයි ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා. එහෙනම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෙක් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයගොල්ලොන්ට මොනහරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, මම හැමෝටම රිප්ලයි කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් Facebook Instagram හරහත් මට ඔයගොල්ලොන්ගේ ප්‍රශ්න යොමු කරන්න මම පුළුවන් උපරිම උත්සාහ කරනවා හැමෝටම රිප්ලයි කරන්න. Facebook page එකට නැත්නම් මගේ Instagram account එකට යන details නැත්නම් links මම පහල description box එකේ දාන්න. ඔයගොල්ලොන්ට title එක ළඟ touch කරපු ගමන් ඒ විස්තර ඔක්කොමත් බලා ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් පරිස්සමින් ඉන්න, හොඳට අවුරුද්ද සමරන්න, නැතිබරි අයට උදව් කරන්න, සතුටින් ඉන්න, සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඉන්න. ඉතින් මම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මගෙත් එක්ක ඉන්නවට ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න. ජය වේවා.